ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි ඔබ අදත් සම්බන්ධ වී සිටින්නේ සුපුරුදු පරිදි අපි අදත් ඔබ සමග සම්බන්ධ වන්නේ Zoom තාක්ෂණය ඔස්සේ සමාජ දුරස්ථභාවය රඳවා ගනිමින් අපි පසුගිය සති කිහිපයේ පුරාවටම ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය තුළ සහ මේ පවතින මැතිවරණ ක්‍රමය තුළ ඉදිරියට උණුසුම්මන දේශපාලනයේ පිළිබඳව කතිකාවතයි ඔබ වෙතට ගෙනාවේ අදත් අපත් සමග සම්බන්ධ වෙනවා සුවිශේෂී දේශපාලන චරිතයක් ඒ තමයි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයා අපත් සමග සම්බන්ධ වෙනවා එතුමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි මුලින්ම ආයිබෝන් කියලා ඔබතුමා විතමත් මාදරෙන් අපේ වැඩසටහන පිළිගන්නවා මම කැමතියි ඔබතුමාගෙන් මුලින්ම දැනගන්න ඔබතුමා පළවෙනි වතාවට තමයි මේ දේශපාලන කරලියට එන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තට පස්සේ විශාල පිරිසක් විශේෂයෙන්ම ඔබතුමා පදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම ඉදිරිපත් වෙලා ඉන්නා ඒ වගේම විවිධ පාර්ශවයන් මේ මැතිවරණ ඉදිරිපත් වෙනවා ඔබතුමා වගේ ජනාධිපති නීතිඥවරයෙක් මේ පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වීමෙන් ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ සේවයක්ද කියලා මම කැමතියි මුලින්ම දැනගන්න අනිවාර්යයෙන්ම මම මුලින්ම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා අත් වශයෙන්ම දේශපාලනයට එන්න ඕන කියලා හිතුනේ මට ලැබුණු ආරාධනා කීපයක් හේතු කොටගෙන නමුත් මම දැන් කාලයක් තිස්සේ මේ රස්සාව කරලා ඒ අරුණා මම තානාපති නිලධාරියෙක් හැටියටත් අවුරුදු ගානක් සේවය කරලා තියෙනවා සහ නීතිඥ සංගමයේ විවිධ තනතුරු දරලා තියෙනවා ඒ ලබාගත් අත්දැකීම් හා ඉගෙනීමෙන් යම් කිසි සේවයක් කරන්න පුළුවන්ද කියන එක තමයි මම බලන්නේ නමුත් කුමන ශ්‍රේෂ්ඨත්වයකින්ද මගේ සේවය අවශ්‍ය වන්නේ කියලා ප්‍රධාන වශයෙන් තීරණය කරන්න තෝරන ඉදිරියේදී තමයි නමුත් පාර්ලිමේන්තුව තුළ ව්‍යවස්ථාදායකිත්ව වශයෙන් ඕනෑම කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට මාව තෝරාපත් කරගත්තොත් මගේ අර අත්දැකීම් හේතු කොටගෙන ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට සමයි මගේ බලාපොරොත්තුව. මම සබ්‍රි මහත්මයා ඔබතුමාට ඇති කියවීමක් මේ පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව මේකට පසුව අසුලත් වෙච්ච කෙනෙක් වෙදෙන මොකද ඔබතුමා වෘත්තියෙන් මේ දේශපාලන ශාස්ත්‍රයේ හිටපු කෙනෙක් නෙමෙයි. ඔබතුමා හිතන විදිහට මොකද්ද මේ වෙලාවේ රටට කෙරෙන්න අවශ්‍ය ඔබතුමාගේ දේශපාලන කියවීම කුමක්ද ලංකාව ඉස්සරහට රැගෙන යාම සම්බන්ධයෙන්? විවිධ ශාස්ත්‍රවල ශාල වශයෙන් අපිට අභියෝග රාශියක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මගේ ශාස්ත්‍රය නීති ශාස්ත්‍රය ගත්තම විවිධ යල් පැන ගිය නීති තියෙනවා ඒ අලුත් කරන්න. අලුත් නීතියක් තියෙනවා ගෙන එන්නට. නීතියක පමණ නෙවෙයි අපේ නීති ශාස්ත්‍රය තුළ අපේ සිස්ටම් එක ප්‍රතිසංවිධානය කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම නඩු අහන්න ගා කල් යනවා. ඒ පිළිබඳව කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේ විවිධ ශාස්ත්‍ර තියෙනවා මේ මෙයා වෙනස්කම් වෙන උන අලුත් අපේ හරපද්ධතියන් ආරක්ෂා කරගෙන අලුත් ලෝකයක් එක්ක නවීන තාක්ෂණයක් එක්ක අපි කොහොමද මේ එක් එක් ශාස්ත්‍රවල ඔප්ටිමම් කියන එක අපේ උපරිම ධාරිතාවය උපයෝගී කරගෙන වඩාත්ම හොඳ මට්ටමකට යන්න පුළුවන්ද කියන එක. එනිම මම උදාහරණයක් අත්තේ නීති ශාස්ත්‍රය. නමුත් උදාහරණයක් ඇටියට අපි බැලුවම අපි බලමු ටුවරිසම් එක. ටුවරිසම් එක ගත්තම අපි කොහොමද ලංකාවේ ටුවරිසම් ඔප්ටිමයිස් කරන්නේ? ඒ සම්බන්ධයෙන් අලුතින් ඉදිරිපත් කළ යුතු කරුණු මොනවාද? එතකොට අපි කියමු විදේශයන්ට යවන අපේ ශ්‍රම බලකාය. දැන් යවන එක සුදුසුද? නැත්නම් අපි ස්කිල් වැඩි කරලා යවන්න පුළුවන්ද? ඔවුන්ට වඩා හොඳ සේවයක් කරන්න කොහොමද? මේ විදිහට ශ්‍රේෂ්ඨ රැසක සුළුල් වෙනස්කම් රාශියක් කරන්න ඉඩ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි යා හැකි දුරට ගිහිල්ලා නැහැ. විශාල පරිශ්‍රයක් තියෙනවා අපිට ගමන් කරන්න. මේක හැම ශ්‍රේෂ්ඨයකටම පොදුයි. මම උදාහරණ කීපයක් අරන් බැලුවේ. ඉතින් ඒ විදිහට අවශ්‍ය නම් වැඩ කරන්න හැකියාවක් තියෙනවා, අභියෝගයක් තියෙනවා. සා කරලා බලන්නට ඕන ඒ උත්සාහය කිරීම සඳහා තමයි අවිල තියෙන්නේ. අපි හුඟක් වෙලාවට ඉන්නේ විවේචනය කර කර වැඩක් කරන්න පුළුවන්ද කියන එක තමයි මේ උත්සාහ කරන්නේ. අපරි මහත්මයා ජනාධිපතිතුමාව බලයට ගැනීම සම්බන්ධයෙන් ඔබතුමා විශාල කාර්යභාරයක් කරා සහ ඔබතුමා නිතරම අපිට දකින්නට ලැබුණා. මේ පසුගිය මාස එතුමා පාලන කාලයේ හිටපු මාස 7-8 ඇතුළතදී එතුමාගේ කාර්යභාරය පිළිබඳව ඔබතුමා සෑහීමකට පත් වෙනවද? පොදුවේ මම බොහෝ දුරට සෑහීමකට පත් වෙනවා. නමුත් එතුමාම කියන ආකාරයට එතුමාගේ බලාපොරොත්තු වන වේගයට අපේ බලාපොරොත්තු වන ශීඝ්‍ර වෙනස සිද්ධ වුණේ නැහැ. ඒක එතුමාම පිළිගත්තා පළවෙනි 100 තුල විතර. මොකද එතුමා ඉතාමත්ම වේගයෙන් වැඩ කරන, මට හිතන්න පුළුවන් මට වැඩ අවශ්‍ය පුද්ගලයෙක්. අපිට ඒකට කාරණා රාශියක් තිබුණා. එකක් තමයි එතුමාට පාලනයක් ඇති පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ.
ඊට පස්සේ එතුමාට කොරෝනා දැන් පහුගිය මාස 4 තිස්සේ අපි කොරෝනාත් එක්ක දැටවත් ආර්ථික වශයෙන් විශාල පීඩා රාශියකට අපිට මුහුණ දීලා තිබෙනවා අපේ ප්‍රධාන ආර්ථික ආදායම් උපයන මාර්ග සියල්ල හිඳලා තියෙනවා එක්ස්පෝට් කරන එක නැවතිලා තියෙනවා පිට රටින් මුදල් ලැබෙන සම්ප්‍රේෂණය අඩු වෙලා තියෙනවා එහා සමානවම සංචාරක වෙන එක ඕල්මෝස්ට් බිඳුවට පත් වෙලා තියෙනවා පළවෙනි කාර්තුව ගත්තම ආදායම් බදු එකතු කිරීම අඩුලා තියෙනවා. ඉතින් මේ සියලු බාධක මැද්දේ තමයි එතුමාට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේ බාධක මැද්දේ පවා එතුමාසම් සාධනීය දේවල් රාශියක් කරලා හරි පාරට දාලා තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබට පේනවා ඇති නීත්‍ය හා සාමය උදා කිරීම සඳහා විශාල උත්සාහයක් එතුමා දරනවා. ඒකේ ප්‍රථම අධ්‍යයන හැටියට ඔබ දකින්නට ඇති ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තාමත් විශිෂ්ට ලෙස කැපවිලා බුද්ධ්‍යාංශය යොදවගෙන හමුදාව පොලිසිය යොදවගෙන ජාතික ආරක්ෂාව පිළිබඳ යම් අපි සියලු දෙනාට තුළම යම් කොන්ෆිඩන්ස් එකක් ඇති කරලා තියෙනවා. එතකොට මත්වදුරට විශාල මෙහෙයුමක් ඉති කරලා තියෙනවා. බන්ධනාගාරයේ තුල සිදුවන විශාල දූෂණ රාශියක් පිටපස්සේ තුමා හඹාගෙන යනවා. ඒ එකම මත්වදුරට හා අන්ඩර්වර්ල්ඩ් එකට පාතාලයට විරුද්ධ විශාල දෙයක් කරලා තියෙනවා. ඔක්කොටම වැඩිය මේ කොවිඩ් අනතුර සිද්ධ වෙච්ච වෙලාවේදී එතුමාගේ නායකත්වය යටතේ එතුමා සියලු කොටස් කළමනාකරණය කරගෙන හමුදාව පීඒ පබ්ලික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය උද්‍යාංශය සියල්ල කළමනාකරණය කරගෙන මෙම කොවිඩ් අනතුරට රට මුහුණ දුන් ආකාරය හා අද රට සම්පූර්ණයෙන්ම නැවත ඇරීම සඳහා එතුමාගෙන ඇති ක්‍රියාමාර්ගය අති විශිෂ්ටයි. ඒ පිළිබඳව ජනතාවගේ විශාල කැමැත්තක් තියෙනවා. අද වෙනකොට ලෝකයේ මේක මොඩල් එකක් බවට පත් වෙලා තියෙනවා. ජනවාරි මාස මම හිතනවා ලෝකයේ පළවෙනි රටවල් පහ අතර අපි ඉන්නවයි කියන එක. දැන් ඔබට මතක නම් ජනවාරි මාසෙදිම එතුමා මේ සම්පූර්ණ ටාස්ක් ෆෝස් එක හදාගත්තා. දාගත්ත විතරක් නෙවෙයි ඒකට හමුදාව යොදවගත්තා. ඒ කාලේ සමහර අය ඒක සමහර වෙලාවට විවේචනය කරා. නමුත් අද ඇමරිකාවේ ඔස්ට්‍රේලියාවේ ඉන්දියාවේ හමුදාව කැඳවල තියෙනවා. මේකෙන් පේනවා අපේ එක නිකන් මොඩල් එකක් බවට ලෝකෙට පත් වෙලා තියෙනවා. මේ සියල්ල දිහා බලනකොට සාපේක්ෂව මම හිතනවා එතුමා ඉතා හොඳ ප්‍රවේශයක් ලබාගෙන තියෙනවා. එම නිසා ඉදිරි අවුරුදු 4-4.5 කාලය තුළ එතුමාට ඒ ලබාගත් ප්‍රවේශය ඔස්සේ ඉදිරියට ගොස් රටට සේවයක් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මම දැඩිව විශ්වාස කරනවා. ඔබතුමා එතුමා දේශපාලනයට සම්බන්ධ නොවිච්ච පසුබිමකින් පැමිණීම සහ දැනට දේශපාලනයේ ඉන්න අයගේ වැඩසටහනෙන් එතුමාගේ දේශපාලන ක්‍රියාපටිපාටියට ඇතිවන ප්‍රතිරෝධය ඔබතුමා කොහොමද දකින්නේ? ඒක කළමනාකරණය කරගන්නේ කොහොමද? අත්තර වශයෙන්ම මම දකින්නේ නෑ ඒක ප්‍රතිරෝධයක් කියලා. ඒක අර ඔබතුමා කියපු ආකාරයට සිතුම් පැතුම් දෙකක ඝට්ටනයක්. ඉතින් ඒක ටිකක් කල් වෙනවා. සාමාන්‍යයෙන් බිම්මට්ටමේ දේශපාලනය කරගෙන යන අයට උන්ට ඡන්දදායකයන්ට මුණ දෙන්න වෙනවා. උදේ පාන්දර ගෙදරට ඇවිත්පු ගමන් ඉන්ස්ට්‍රි ඇවිල්ලා පිරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න උන්ට කියනවා. උන්ට ඒ අභියෝග එතන තියෙනවා ප්‍රායෝගිකව පහත. නමුත් අර කියනවා වගේ දේශපාලනය කිරීම හා ආණ්ඩු කිරීම දෙකක්. ඒ දෙක අතර ඝට්ටනයක් දැන් යනවා. නමුත් පෞද්ගල අවුරුදු 77න් පස්සේ විශේෂයෙන්ම දේශපාලනයයි ආණ්ඩුවයි එකක් බවට පත් කරගත්තා. අපි එතනින් ක්‍රමක්‍රමයෙන් එළියට එන්න ඕන. මොකද දේශපාලනය කරනවායි කියන විදියට ආණ්ඩුකරණය කරන්න බෑ. ආණ්ඩුකරණය කරන වෙලාවේදී යම් යම් තීන්දුව తీරන ගන්න වෙනවා. සමහර තීන්දුව తీරන ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් අර බෙහෙත් මොන වගේ ජනතාවගේ සුවසිත වෙනුවෙන් එවැනි තීන්දුව తీරන ගන්න මේ ඕන පුද්ගලයෙකුට සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා හොඳයි ඒ වගේ අලුත් චින්තනය රටට ඇවිල්ලා තියෙන්නේ අලුත් නායකත්වයක්. මම හිතනවා මේ නායකත්වයට සියලු දෙනාම ගෞරව කරනවා. යම් යම් අවස්ථාවලදී අනිවාර්යයෙන්ම මත ගැටුම් තියෙනවා, කලකිරීම් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ. නමුත් සියලු දෙනා දන්නවා මේ ජනාධිපතිතුමා ඉතාමත්ම සරලව අවංකව රට වෙනුවෙන් කැප වෙලා ඉනවයි කියන එක. දැන් මම හිතනවා අවසාන විග්‍රහයේදී සියලු දෙනා එකට අනුගත වෙලා එතුමාට උදව් කරයි කියන එක. මං කැමති එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සම්බන්ධ කරුණු කාරණා කිහිපයක් එකතු කරන්න. විශේෂයෙන්ම එතුමාට 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ එතුමා ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සමග. මං හිතන්නේ ඔබතුමත් ඒ කොටස්කරුවෙක්. දැන් කෝවිඩ් වලින් පස්සේ මං හිත ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තිබෙනවා. එතකොට එතුමා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන අවස්ථාවේදී මං හිතන්නේ කවුරුත් මේ වගේ ගෝලීය මට්ටමේ සියවස් ගණනාවකට වතාවක් එන මෙවැනි අර්බුදයක් පිළිබඳව දුටුවේ නැහැ. එතකොට ඔබතුමා දකින්න නැද්ද දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නැවත ප්‍රතිසංස්කරණය විය යුතුයි කියලා? මම උදාහරණයක් විදිහට ගත්තොත් ඔබතුමාම කතා කරපු සංචාරක ක්ෂේත්‍රය
ඒතුමා ඇමරිකානු ඩොලර් බිලියන 10ක ක්ෂේත්‍රයක් බවට පත් කරනවා කියන අරමුණ තිබුණේ. නමුත් දැන් මේ ලෝකේ යන තත්ත්වයත් එක්ක අපිට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට දකින්න සිදු වෙනවා. ඒ නිසා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් කොතරම් යාවත් කාලීනද එවැනි අපි කියන්නේ අලුත් ටෙම්ප්ට් එකක් අලුත් උත්සාහයක් දැක්කේ නැහැ මේක නැවත වරක් මේ තිබෙන තත්වයට ගලපගෙන නැවත ඉදිරිපත් කිරීමක් අපි දැක්කේ නැහැ මම කැමති ඒ පිළිබඳව ඔබතුමාගේ විවරණය දැනගන්න ඒක හරි මේ ශීල් මේක ඔබ කියපු විදිහට තමත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ඒ හින්දා ඒ මුලින් කියපු විදිහටම මේක වහාම ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා යම් යම් අවස්ථාවලදී නමුත් එක හොඳක් තියෙනවා මේක අපිට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි ලෝකෙම නැවතිලා තියෙනවා ලෝකෙම නැවතිලා ඉන්න අවස්ථාවක ඒ අවස්ථාවෙන් අලුත් අවස්ථා උදා වෙන්න ඉඩ තියෙනවා ඉතින් ඒක අලුතින් කලමනාකරණය කරගන්න උත්සාහ දරන්නේ නැහැ කියන එක නිවැරදි නෑ ඔබතුමාට පෙනෙන්නේ නැති එතුමා වහාම ක්‍රියාත්මක වෙලා මහා බැංකුවත් එක්ක සාකච්ඡා කරලා ආර්ථිකමය වශයෙන් අපේ රටට දරාගත හැකි දා ප්‍රමාණයේ ශෛලයින් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා ස්ටිමියුලේෂන්ස් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා ඒක අතරින් අපි ආර්ථිකය ගොඩනගන්න උත්සාහ කරනවා ප්‍රථම අනිත් රටවල් විදේශිකයන්ට ලංකාවේ කාන්තා කර්මාන්තය අරින්නට ඉස්සෙල්ලා පිටර තමන්ගේ රටවල් අරින්නට ඉස්සෙල්ලා අපි උත්සාහ කරනවා යම් යම් පාලිත තත්ත්වයන් යටතේ මේක ආරම්භ කිරීම සඳහා එහා සමානවම අපි දේශීය ආර්ථිකය ගොඩනැගීම සඳහා උත්සාහ කරනවා එතකොට අපේ විදේශ විනිමය පිටරටට ගලා යාම වළක්වා ගැනීම සඳහා අපිට අත්‍යවශ්‍යම ගතිය යුතු යම් යම් පියවර ගන්න වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක මේක කළමනාකරණය කර ගැනීම සඳහා උත්සාහ කරමින් ඉන්නවා. ඔබ දකින්න ඇති ආත්‍යන්තර වශයෙන් පිළිගත් දේශපාලඥයෝ සහ පිළිගත් ව්‍යාපාරික රාශියක් කියනවා මේ අවුරුද්දේ අපිට යන්තම් ජීවත් වෙලා බිස්නස් එකේ සර්වයිව් වෙන්න පුළුවන් නම්, තවදුරටත් ඉන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය කියන එක. එතකොට අපිට ආර්ථික වර්ධනයක් පිළිබඳව තිබුණු සිහින සමහර වෙලාවට නැවත යථා තත්ත්වයට පත් කරගන්න සිද්ධ වෙනවා මේ ප්‍රායෝගික ශාස්ත්‍රය තුළ. ඒක පිළිබඳව දිගින් දිගටම එතුමා ක්‍රියා කරමින් පවතිනවා. නමුත් අවාසනාවකට වගේ අර ලේසි නෑ. පාර්ලිමේන්තු ඉස්සුර වෙලා පාර්ලිමේන්තු මැතිවරණයකට ලැන්ඩ සිද්ධ වෙලා තියෙනවා. රට කඩා වැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ සියලු කිසිවිගේ පාලනයකින් තොර හේතු මත. ඉතින් මේ දක්වා ඒ අභියෝගාත්මක කාලය තුළ රට කර ඇති ආකාරය පිළිබඳව පොදුවේ මම හිතනවා මම කතා කරන බොහෝ එතුමාට ඡන්දයෙන් නොදීපු අය පවා ලොකු ප්‍රශංසාවකින් කතා කරනවා. එතුමා කියනවා මේ මිනිස්සු කියනවා thank god what i the president කියන දැනට මිනිස්සු ඇවිල්ලා තියෙනවා. එන්නා මම හිතනවා මිනිස්සුන්ගේ විශ්වාසය පිළිබඳ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. එතුමා සහ අලුත් ආණ්ඩුව එකතු වෙලා යම් යම් සාධනීය දේවල් කරයි. නමුත් මේ කාල පරිච්ඡේදය තුළ අපිට ලොකු අභියෝගයක් තියෙනවා. මං කෙටි විරාමයකට යන කලින් ඔබතුමාට යොමු කරන අවසාන ප්‍රශ්නය විශේෂයෙන්ම මේ කෝවිඩ් අර්බුදය සම්බන්ධයෙන් ආපු කාරණේදී රජය ඉතාමත්ම සාර්ථක විදියට මේක පාලනය කරා. ඒ ගැන මං හිතන්නේ අපි හැමෝම එකතු වෙනවා සතුටු වෙනවා. ප්‍රධාන වශයෙන් දැන් සාකච්ඡාව තිබෙන තැන තමයි මේ විදේශික ශ්‍රී ලාංකිකයන්ව රටට ගෙනවා ගැනීමට ප්‍රමාද ඇයි කියන කාරණය සහ විශේෂයෙන්ම නාවික හමුදාවේ අපිට සේවය කරපු සහෘද සෙබළුන් අතර මේක ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයි කියන කාරණය සම්බන්ධයෙන් මොකද ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම අපගේ ආරක්ෂක අංශ බාරයේ තිබෙන්නේ. ඉතින් ඔවුන්ගේ අදාළ ආසාදන මට්ටම අපි අවම කරගත්තා නැත්නම් ඒක පැතිරෙන එක වළක්වා ගත්තා නම් මීට වඩා ඉහළ තැනකට අපිට එන්න හැකියාව තිබුණා. මේ පිළිබඳව ඔබතුමාගේ කියවීම කුමක්ද? මම හිතන්නේ ලෝකේ ඕන රටක් ගන්නකො ඕනම රටක ඔය වගේට දැන් ඔතන පොකුරු 31ක් නිර්මාණය වුණා. යම් පොකුරු පාලනයකින් තොරව අපෙන් එළියට ගියා. දැන් නාවික සමුදා පොකුර වහාම පාලනය කරගෙන රටින් එළියට යන එක වළක්වල තියෙනවා. ප්‍රායෝගිකව මේක සිද්ධ වෙන්නේ කඳවුරු තුළ ජීවත් වෙනකොට ළඟින් ජීවත් ගන්නේ එකට කෑම කන්නේ ලොක වළක්වගන්නේ කියන එක ඇත්තට සුදු පහසු දෙයක් නෙවෙයි. නමුත් එක සිද්ධ වුණාට පස්සේ පාලනය කරගන්න එක තමයි කරගත හැක්කේ. වහාම එක පාලනය කරා ඒ අයව කඳවුරු වලින් එළියට ගත්තා. ඔවුන් ගිය තැන් වලින් ආපසු කැඳෙව්වා. මම හිතනවා ඉතාමත්ම ප්‍රශංසනීයයි ඒක. ඒක අපි කල්පනා කරලා බලන්න ඕනේ අනිත් රටවල් එක්ක. ඉන්දියාවේ 106කට, බංග්ලාදේශයේ 102කට, පාකිස්තානයේ 102කට, එංගලන්තයේ 103කට, ඇමරිකාවේ 126කට. මේකත් එක්ක බලනකොට අපි ඉතාමත්ම සාධනීය තැනක ඉන්නේ. දැන් නාවික හමුදාව ගත්තා අද වෙනකොට 90%ක් විතර සම්පූර්ණයෙන්ම සුව වෙලා. දැන් නාවික හමුදා පොකුරෙන් එකේ එකක් නැවතිලා තියෙනවා. සතියක් විතර වෙනකොට පහුගිය දවස් 5-6 ඇතුළත මම හිතන්නේ ආවයි කියලා. ඒ එක්ක මම හිතනවා ඒක ඉතින් කාට හරි
අඩුපාඩුවක් වෙන් බොන්නම් වෙන්න පුළුවන් බට් පොදුවේ මේ සම්පූර්ණ ඔබතුමා කියපු ආකාරයට පොදු පිළිගැනීම තමයි තා හොඳට කරලා තියෙනවා අපි විතරක් නෙවෙයි ඒක ඉන්දියානයේ ඉන්දියානු ගර්වාගමතුමා පකිස්තානයේ ගර්වාගමතුමා WHO එකේ ඩිරෙක්ටර් ජෙනරල්තුමා ඇතුළු සියලු දෙනාම පිළිගන්න කරුණක් ඒක ඉතාමත් සාධනීය දෙයක් ඒ හින්දා තමයි රට මෙතනින් හරි බේරගත්තේ දැන් ඔබතුමා කියන ඊළඟ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ඒ තමයි අපි පිටරට ඉන්න අපේ සෞද්ද ශ්‍රී ලාංකික ජනතාව කොහොමද අපි ගෙන්න ගන්න කියන එක ඒක ඒක කළ යුත්තේ ඔබ කියපු ආකාරයටම තමයි ඒ තමයි ඒ වුන්ව ගෙන්න ගන්න හා සමානවම රට අර්බුදයකට යවන්නත් බෑ මිලියන 22ක් වූ ජනතාව නිරාවරණය කරන්නත් බෑ කොයිඩ් වතුරට මොකද එක පුද්ගලයෙක් එළියට ගියා නම් ඒකෙන් පුළුවන් පොකුරු රාශියක් බිහි වෙන්න ඔබතුමා දැක්කා වේට් එකෙන් ආපු 466න් 300කට විතර මේක පැතිරිලා තිබුණා ඉතින් අපිට සිද්ධ වෙනවා මේ සියලු දෙනාව නිරෝධායනය කරන්න නිරෝධායනය කරාට පස්සේ අපිට සිද්ධ වෙනවා යම් කිසි පුද්ගලයෙකුට රෝගයක් තියෙනවා නම් ඔවුන් රෝහලට ඇතුළත් කරන්න දැන් පිට රටවල වල බොහෝ කියන්නේ රෝහල වලට ඇතුළත් කරන්නේ නැහැ ඔවුන් කොයිඩ් ආවත් ගෙදර ඉඳගෙන නිරෝධායනය වෙන්න කියනවා දරක් වෙන ආහතරකට ඒක ඉතාමත්ම ඩේන්ජරස් එකක් අපේ රටේ නෙවෙයි හැම කොවිඩ් ආසාදිතයම පොසිටිව් ටෙස්ට් වෙච්ච පමණින් පොසිටිව් වුණා සස්පෙක්ටඩ් කියපු ගමන් ඔන්න හොස්පිටල් එකට ගන්නවා ඒක හිත තමයි අපි සාර්ථක වෙලා තියෙන්නේ ඉන්දියාවේ එහෙම නැහැ ඉන්දියාව යනකොට සමහර වෙලාවට හොස්පිටල් නැතුව වාහනේ වුණා ජීවිතක්ෂයට පත් වෙනවා පාරවල් වල ජීවිතක්ෂයට පත් වෙනවා කොරිඩෝ වල ජීවිතක්ෂයට පත් වෙනවා ඉතාමත්ම දුක්මසු ක්‍රියාවන් ඒ හින්දා අපි මේ ගෙන්වා ගැනීම කලමනාකරණය කර යුත්තේ අපේ ධාරිතාවයට ගැළපෙන පරිදි අපේ රෝහල් වල ධාරිතාව කොහොමද අපේ නිරෝධායන මධ්‍යස්ථාන වල ධාරිතාව කොහොමද කියන එකත් එක්ක කලමනාකරණය කරගෙන තමයි මේ කරන්න ඕනේ මේ දක්වා 13000ක් ගෙන්නගෙන තියෙනවා ඉතින් තව මම හිතන විදිහට තව 40000ක් විතර එන්න තියෙනවා ඉතින් මේක ක්‍රමානුකූලව කළ යුතු දෙයක් මොකද සමහරු කියනවා ගේන්න දෙපා කියලා සමහරු කියවා ගේන්න කියලා මම ඉන්නේ වහාම ගෙන්න ගන්නට ඕන හැබැයි ඒ අර ක්‍රමානුකූල ලෙස රට සහ වුන්ව අනතුරට ලක් නොවන ආකාරයට ගෙන්න ගන්න. ඒ හින්දා විශාල ජනාධිපතිතුමා පෞද්ගලික වේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරනවා. හොඳයි අදාපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්මයා එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි නියෝජනය කරන්නේ. එතුමා බලාපොරොත්තු වෙනවා මෙවර පාර්ලිමේන්තුව සඳහා වරම් ලබා ගන්න. එතුමා පළමු වටේදී කාරණා කිහිපයක් පිළිබඳවම මතු කරා. ඒ කාරණා අතරින් මූලික වශයෙන් එතුමා මතු කරේ ජනාධිපතිවරයාට ලබා දුන් ජන වරම සහ එතුමා කරපු කාර්යභාරය පිළිබඳව එතුමා සෑහීමකට පත් වෙනවා කියලා කිව්වා. නමුත් එතුමා ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපතිතුමාත් පිළි අරගෙන තිබෙන ආකාරයට එතුමා හිතපු තරම් වේගයෙන් මේක කරගන්න හම්බුනේ නැහැ. විශේෂයෙන්ම කොවිඩ් අර්බුදය සහ පාර්ලිමේන්තුවේ නිසි බලයක් නොමැති වීම නිසා. ඒ වගේම විශේෂයෙන්ම කොවිඩ් පාලනය සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරේ මේ පිටරට ජනතාව අපගේ පිටරට ඉන්න ලාංකික සහෝදර ශ්‍රී ලාංකිකයන් අපි ඉක්මනටම ගෙන්වා ගත යුතුයි. නමුත් එෙහිදී යම් කිසි කලමනාකාරී තත්වයක් ඇති කර ගැනීම වැදගත් මේ රෝගය තවදුරටත් පාලනය වීමට රෝගය තවදුරටත් පැතිර යාමට ඉඩ නොදී ඒ වගේම දැනට ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවල් වලටත් ආදර්ශයක් සපයලා තිබෙනවා සහ ලෝකයේ පළමු රටවල් පහ ඇතුළට අපි මේ රෝගය පාලනය සම්බන්ධයෙන් ඇතුළත් වී ඇති බව තමයි අලි සබ්‍රි මහත්මයා පළවෙනි වටේ සාකච්ඡාවෙන් අපත් සමග බෙදාගත්තේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න ඔබගෙන්. එම විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමග. නියෝජනය කරමින් පාර්ලිමේන්තු අපේක්ෂකත්වය ලබා ගැනීමට බලාපොරොත්තුෙන් සිටින ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්මයා පළමු වටේ අපි අවසන් කරා. අලි සබ්‍රි මහත්මයා මම කැමති දෙවන වටේදී දැනගන්න විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාව තුළ නැවත ජාතිවාදී කතන්දර යම් ප්‍රමාණයකට එළියට ඇවිල්ලා තිබෙනවා. මම කැමති නෑ ජනතාව කොටස් වශයෙන් බෙදන්න මේ මුස්ලිම් ජනතාව
දෙමළ ජනතාව සිංහල ජනතාව කියලා කෙසේ වෙතත් මේ වර්ගවාදී නැත්නම් ආගම් අතර යම්කිසි සංවාදයක් ඇවිල්ලා තිබෙනවා මේ අවස්ථාවේදී නැවත වරක් යන කරලියට මම කැමති ඔබතුමා මේ පිළිබඳව නීතිඥෙක් විදියට සහ දේශපාලන දේශපාලන ගැන යම්කිසි අවබෝධයක් තිබෙන පුද්ගලයෙක් විදියට ඔබතුමාගේ කියවීම කුමක්ද මේ ඇති වෙමින් පවතින තත්ත්වය පිළිබඳව මම තමත් දැඩිලස ශෝකයට හා කම්පාවට පත් වෙලා ඉන්නවා කියලා කිව්වොත් වැරදි මේ ජාතිවාදී වර්ගවාදී වෙනස් වීම සහ යම් යම් මත වෙනස් මත ගැටීම් තමයි මේ රට ඒකේ ට්‍රූ පොටෙන්ෂියල් එක කියලා තියෙනවා යා යුතු තැනට නොගොස් අපි ආපසු හරවලා තියෙන තාමත්ම කනගාටුදායක සිද්ධියක් මේක අපිට තේරෙන්නේ නැති එක පිළිබඳව මට විශාල කනගාටුවක් තියෙනවා අපි අර නැවත නැවත මඩේ හොද හොද එකම දේ කරනවාද කියන ප්‍රශ්නයක් මතු වෙනවා තාමත්ම පොඩි දේවල් පවා ජාතිවාදී තැනකට තල්ලු කරලා දානවා මේක හරිය අවාසනාවන්ත අත්වයක් ඉලුම ජාතියන් තුල එක්තරා කොටසක් ඉන්නවා සියලු දේවල් බලන්නේ තාමත්ම කනගාටුදායක ලෙස ජාතිවාදී කෝණයකින් විහා හැමෝම බලන්නේ ජාතිවාදී කෝණයකින් සමහර අය දැන් මේක අනිත් එක දැන් ඕනෑම සමාජයක් තුල තියෙන ආකාරයට යම් යම් කොටස් තියෙන්නට පුළුවන් යම් යම් අන්තවාදී අදහස් කරන හා දැඩිමත් ධාරී අදහස් කරන අය නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ සම්පූර්ණ සමාජය එක අනුමත කරනවා කියන එක අපි දකිනවා ඕනෑම පෞද්ගලික මත ගැටමක් පවා අවසානයේදී ඉදිරි අවසන් වන්නේ එකිනෙකාට තමගේ ජාතිය පිළිබඳව ආගම පිළිබඳව චෝදනා කරමින් කරන මහා පහළ නීච ප්‍රහාරවල මේක හරි අසාධාරණයක් සහ හරිම කිසිසේත්ම සතුටුලියක තත්ත්වයක් නෙවෙයි මේක අපි හිතන ආකාරයට මේක මේ දේශපාලකයන් විතරක් නෙවෙයි මේකට තුන්ගොල්ලක් වද කියන්න ඕන මට හිතන ආකාරයට ඒත් තමයි ආගම හරියට හඳුනා නොගත්තු ආගමේ ශාස්ත්‍රූපවරයන් හෝ ආගම ආනායකයෝ හැටියට ඉන්න අය උන් ආගම තමගේ ආගමත් තමගේ දර්ශනයවත් හරියට වටහාගෙන නැහැ උන්ගේ සමහර ක්‍රියාකාරකම් ඒ ආගම් ක්‍රියාකාරීගේ හා ආගමේ කර්තෘවරුන්ගේ අදහස් වලට හා දේශනා වලට හා ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම පටහැනි ඒගොල්ලෝ ඒ පෞද්ගලික ලාභ පාසුව සඳහා ඒ දෙක කරනවා ඉතාමත්ම කනගාටුදායකයි දෙවෙනි කට්ටිය තමයි ඇතැම් දේශපාලඥ තමන්ගේ ලාභ ප්‍රයෝජන පිණිස සහ ඡන්දය ලබා ගැනීමේ ලාභ බාල මෙබලමක් හැටියට මේ ජාතිවාදය පටලවා ගන්න උතන කට්ටිය තමයි තමහර මාධ්‍ය ඉතාමත්ම පහත් ලෙස තමන්ගේ රේටිං වැඩි කර ගැනීම සඳහා ජාතිවාදය අවුස්ස ආගම්වාදය අවුස්ස මිනිස්සුන්ට දෙන්න ඕන පණිවිඩය නෙවෙයි දෙන්නේ වෙනත් පණිවිඩයක් දෙන්නේ අමිතින් මේ තුන්ගොල්ලෝ විශාල වශයෙන් වැඩ කරන්නට අවශ්‍ය වෙලා තියෙනවා අනිත් පැත්ත එක්ක එකතු වෙලා. ඉතින් මම හිතනවා පන්සලේ පල්ලියේ වැඩබිමේ අපි ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතන්න පටන් ගත්තම මිනිස්සු හැටියට හිතන්න පටන් ගත්ත යුතු කාලය ඇවිල්ලා තියෙනවා. මේ අර ජාතික ගීයට විතරක් එකමවකගේ දරු කැල්ල බැවිනා කිය ඉඳලා කියලා විතරක් වැඩක් නැහැ. ඉතින් මේ පිළිබඳව මට දැරි චකිත දීපෝ ආකාරයක කම්පාවක් තියෙන්නේ. ඉතින් අපිට මේක තේරුම් ගන්න බැරි කියන පිළිබඳව. ජනාධිපති නිදික්චතුමනි ඔබතුමාම උදව් කරපු නැත්නම් ඔබතුමාම නියෝජනය කරපු ජනාධිපතිතුමා විශේෂයෙන්ම එතුමාගේ ජනාධිපති ලෙස දියුරුම් දෙන අවස්ථාවේදී කරපු ප්‍රකාශයක් මම ඔබට ගෙන එන්න කැමතියි එතුමා එතනදී මූලික වශයෙන් ඔබතුමාම කියපු අර ශ්‍රී ලාංකික ජනතාව නැත්නම් එකමවකගේ දරු කැළඹවිනා කියන අදහස වෙනුවට එතුමා ඒ අවස්ථාවේදී ප්‍රකාශයක් කළා එතුමාව ඇත්තටම පත් කරගත්තේ සිංහල බෞද්ධ ජනතාව කියන එක අදහස එතුමා ඉස්මතු කරා එවැනි ප්‍රකාශයක් සාමාන්‍ය සමාජය අතං විවිධ ජන කොටස් තේරුම් ගත යුත්තේ කෙසේද කියලාද ඔබතුමා කියන්නේ දැන් මම හැබැයි ඒ ඔබතුමා කියන්නේ එතුමා කියපු කතාවේ එක කොටසක් විතරයි ඒක සත්‍යනේ සත්‍ය එක තමයි ඉතින් ඒක නෑ කියන්න බෑනේ ඒ සත්‍ය කතා කරන්න තොන අපි එතුමාව තොරගත්තේ සිංහල බෞද්ධ ජනතාව තමයි ඒක තමයි ඇත්ත දැන් දෙමළ ජනතාව 90% ඡන්දය දුන්නේ එතුමාට විරුද්ධව මුස්ලිම් ජනතාව 90%කට වැඩි ඡන්දය දුන්නේ එතුමාට විරුද්ධව ඒක තමයි යථාර්ථය මේ යථාර්ථය කියලා එතුමා මොකද ඉන්නට කිව්වේ එහෙම තොරගත්තට මම ජනාධිපතිවරයා හැටියට තේරීපත් වෙලා ඉන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්. ඒ නිසා මම සියලු ශ්‍රී ලාංකිකයන්ට වැඩ කරන්න බැඳිලා ඉන්නවා මාත් එක්ක අත්වැල් බැඳ ගන්න බාධා කරන්න දුව කියලා කිව්වා. ඒක මේ ප්‍රශ්නයක් නෑ නිකන් බොරු කියලා වැඩක් නෑ නේද නෑ කියලා. ඒකට ඉන්නල බාතා මේ විතර ඡන්ද දෙනවා හා සමානවම අර ඇයි මේ සුළුතර ජනතාව එහෙම නැත්නම් මුස්ලිම් සහ දෙමළ ජනතාව සම්පූර්ණ වශයෙන්ම අපගමනේ වෙලා එක කොටසකට විතරක් සම්පූර්ණයෙන්ම තැන් දීපේ. ඒකත් වැරදි. ඒක තමයි මම කියන්නේ දැන් මේ දෙකේම අපි කියනවා අර ඉංග්‍රීසියෙන් ඔබතුමා දන්නවා පොලරයිසේෂන් කියලා. අවාසනාවකට වගේ අපි ජාති නාගම් අනුව මේ දේශපාලනයේ වෙනස් වීම වෙලා තියෙනවා. ඉතින් අපි මම උත්සාහ කරන්නේ හා අපි විශ්වාස කරන්නේ
ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ සහ දේශපාලන ගමනක් ඉදිරියට යන්නට ඕන ඉතර රටවල් වල වගේ සහ සමහර පිළිගත් රටවල් වල වගේ නමුත් මේ පහුගිය අවුරුදු 5 ගත්තා නම් ඇමරිකාවේ එංගලන්තයේ ඉන්දියාවේ මේ සියල්ල හරහා එක්තරා අපි අපි කියනවා අර ජාතිකවාදී සුළඟක් වගේ යන එක ඒ ජාතිකවාදී සුළඟ ඉන්ක්ලූසිව් නා ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ සියලු ජාතීන් ඒකරාශී කරගෙන තමන්ගේ ජාතිය ගොඩනැගීම සඳහා රට ගොඩනැගීම සඳහා නම් ප්‍රශ්නයක් නැහැ නමුත් ඒ ජාතිකවාදී සුළඟ ජාතිකවාදී කියන පදනමින් ඒ රටේ ඉන්න ප්‍රධාන ජාතිය විතරක් අරගෙන අනිත් ජාතීන්ව තල්ලු කරගෙන යනවනම් ඒකේ තරම් සුබ නැහැ අපිට අපි උත්සාහ අපි විශ්වාස කරන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ක්ලූසිව් නැෂනලිසම් කියන එක අපි ජාතිකත්වයට ප්‍රමුඛත්වය දෙන්න ඕන අපේ ජාතිය ගොඩනගන්නට ඕන මොකද අද කවුරුවක්වත් අපිට වීසා දෙන්නේ නැහනේ ටැරිෆ් නැතුව බඩු එක්ස්පෝට් කරන්න දෙන්නේ නැහනේ අපිට කතා කරන්න පුළුවන් ග්ලෝබලයිසේෂන් කියලා නමුත් අපේ පාලනයේ තියෙන රට ඒ රට තමයි හදන්න ඕන ඒ රට හදනකොට අපිට ජාතික හැඟීම් ඔප්නා ගන්න සිද්ධ වෙනවා අපිට ජාතිය පිළිබඳව යම් හැඟීමක් ඇති කරන්න සිද්ධ වෙනවා ඒකේ වෙනස වෙලා තියෙන්නේ ඒ ජාතික හැඟීමයි ජාතිවාදී හැඟීමයි දෙක මේ දෙක පටලව ගන්න හොඳ නැහැ මට හිතෙනවා සමහර අය මේක පැටලිලා පැටලිලා හින්දා මේ ජාතිකවාදී චින්තනය වෙනුවට සමහර අය ජාතිවාදී චින්තනයකින් කටයුතු කරන ආකාරය අපිට පේනවා ඉතින් මේක අපිට තියෙන විශාල අභියෝගයක් මම ඊළඟ ප්‍රශ්නය ඔබතුමාගෙන් අහන්නේ යම්කිසි අභ්‍යන්තර තොරතුරු මත පදනම් වෙච්ච ප්‍රශ්නයක් ඔබතුමාගේ ප්‍රශ්නේ නිදැල්ලේ යන්න අවසර තියෙනවා ඒකට අවශ්‍ය නැත්නම් විශේෂයෙන්ම ඔබතුමාගේ විශාල මාධ්‍ය ප්‍රහාරයක් එල්ලුණා පසුගිය දින කිහිපය තුලදී පසුගිය සති කිහිපය තුලදී ඒ ඇත්තටම සිදු වුණේ ඔබතුමා ජනාධිපතිතුමාට කිසියම් පුද්ගලයෙක්ව මරණීය දඬුවම් නියම වෙලා තියෙන පුද්ගලයෙක්ව නිදහස් නොකරන්නේයි නීති උපදෙස් ලබා දීම මතද මම හිතන්නේ නැහැ නමුත් ඇයි සිදු වුණේ කියන එක පිළිබඳව මට කිසිම තාම හිතා ගන්න බෑ මොකද මම කරපු එකම දේ තමයි මගේ අදහස් ප්‍රකාශ කරේ ඉතින් අදහසක් ප්‍රකාශ කිරීම විද්‍යාලිත විවේචනය කරනවා නම් සහ ඒක සම්මතයෙන් පල්ලෙහැට ගිහිල්ලා ජාතිවාදී අවශ්‍ය කියන ප්‍රදේශයෙන් කරනවා නම් ඒක හොඳ ප්‍රවණතාවයක් නෙවෙයි ඉතින් අත්ත වශයෙන්ම මට හිතා ගන්න බෑ ඇයි එහෙම දෙයක් එහෙම ප්‍රහාරයකට ලක් වුණේ කියන එක නමුත් ඉතින් මම දන්නා ආකාරයට තෙළු පාර්ශ්වයන් වල අන්තවාදීන් එකිනෙකා පෝෂණය කරගෙන ඉන්නවා ඉතින් ඔවුන් කැමති නැහැ මධ්‍යස්ථ මිනිස්සු ඇවිල්ලා මේ මැද තැනකට තල්ලු කරගෙන යන්න ඒක ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා ඉතින් මේක මම සම්පූර්ණ බලාපොරොත්තු නොවු දෙයක් නෙවෙයි නමුත් මෙච්චර ඉක්මනට හා මෙවැනි දැඩි ලෙස එවැනි ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන්න හිතියේ නැහැ මොකද මම කරපු වරදක් තියෙනවා මම කැමතියි එතනින් ඉස්සරහට අපේ සාකච්ඡාව රැගෙන යන්න රට ගැන තිබෙන තවත් කාරණා ගණනාවක් පිළිබඳව අපි සාකච්ඡා කරන්න තිබෙනවා මම කැමතියි මීළඟට දැනගන්න විශේෂයෙන්ම මේ දිනවල නැවත විශාල කතාබහක් ඇති වෙලා තිබෙනවා මේ MCC ගිවිසුම සම්බන්ධයෙන් නවත රජය මේක අත්සන් කරන්න යනවද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් මම හිතන්නේ පසුබිම අපි හැමෝම දන්නවා කමිටු වාර්තාවක් ලබා දුන්නා මහාචාර්ය ජනරුවන් ප්‍රමුඛ විද්වත් මණ්ඩලය මේ ගිවිසුම සුදුසු අත්සන් කිරීම ගැටලු සහගතයි කියලා ඔබතුමා මේ පිළිබඳව අලුතෙන් දේශපාලනයට එන කෙනෙක් නමුත් දේශපාලනය ගැන අවබෝධයක් තියෙන නීති ශාස්ත්‍රය දන්න කෙනෙක් විදිහට ඔබතුමාගේ මේ ගැටලුව පිළිබඳව හැදෑරීම මොන වගේද ආවාසනාපර වගේ මම මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධ්‍යයනයක යෙදෙන්නේ නැහැ මේ දල අදහසක් මට තියෙනවා අධ්‍යයනයක යෙදෙන්නේ මේ අනිත් එකේ වාර්තාව සම්බන්ධයෙන් මම වාර්තාව දැකලත් නැහැ ඒ සම්බන්ධයෙන් මාව කන්සල් කරලත් නැහැ ඒ නිසා මම හිතනවා ඒක මම මේ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරන එක ඇත්තට නැහැ කියන එක මම ඒක අධ්‍යයනය කරලා ඒ ප්‍රමාණවත් ලෙස ඒ පිළිබඳව දැනුමක් ලබා ගැනීමෙන් තොරව නිකන් කියන්න බාලේ කිව්වනම් ඒක මම කරන ආකාරය නෙවෙයි මම එහෙම කරන්නේ මම ඊළඟට කැමති දැනගන්න විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ දිනේදී මාධ්‍ය වාර්තාවක් පළ කරලා තිබුණා මේ ඉඩම් නැත්නම් මේ ඊ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එක ඉක්මන් කරන්න කියලා. විශේෂයෙන්ම අපි දන්නවා නීතිඥයන් විදියට ඔබතුමාලගේ පාර්ශවයෙන් ඔබතුමාලා දන්නවා මේ ඉඩම් නඩු සෑහෙන කාලයක් ඇදෙනවා ඔබතුමත් මේක මේ වැඩසටහන පටන් ගද්දීම ප්‍රකාශ කරා. සාමාන්‍යයෙන් දැන් මේ යන ක්‍රමය අනුව වෙන්නේ ඉඩම් නඩු ඉක්මනට විසඳෙන්න ගත්තොත් එහෙම ඒකට අපි දන්නවා සාමාන්‍යයෙන් ආර්ථිකයේ වැඩ කරන විදිය අනුව ඒකට ඇතුළත ඉන්න පොඩි ප්‍රතිරෝධයක් එනවා මොකද මේකෙන් නඩු ප්‍රමාණය යම්කිසි අඩුවක් වෙන නිසා ඒ වගේම අපි දන්නවා ලංකාවේ නීතිඥයන් වර්ෂයකට මගේ ගණන් හිලව නිවැරදි නම් 1000ක විතර ප්‍රමාණයක් ලංකාවේ අවුරුද්ද කරන නීතිඥයන් බිහි වෙනවා ඉතින් ඒ ප්‍රමාණයත් එක්ක මෙතන පොඩි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් එන්න පුළුවන් ඔබතුමා මේ தත්ත්වය කොහොමද දකින්නේ
මේ ඉඩම් සම්බන්ධයේ කාරණාවත් ඉතාමත්ම සංවේදී ඔබතුමා නීති ශාස්ත්‍රය දන්න කෙනෙක් විදිහට මේ ශාස්ත්‍රය අවුරුදු ගාණක් වැඩ කරපු කෙනෙක් විදිහට මේ 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 ගැටලුව ඔබතුමා निराකරණය කිරීම දකින්නේ මොන විදිහට මම මම හිතනවා මා නීති ශාස්ත්‍රයේ නම් විශාල ප්‍රතිසංස්කරණ රාශියක් සිදු විය යුතුයි. නීති ශාස්ත්‍රයේ තියෙන නීතිඥවරුන්ට මුදල් හම් කරන්න නෙවෙයි කියන තැන මම අද නෙවෙයි එදා ඉඳලා මේ ඉන්නවා. තවදුරටත් තියෙනවා. නීති ශාස්ත්‍රයේ තියෙන මිනිස්සුගේ ප්‍රශ්න විසඳන. එහෙනම් ඒකේ අරමුණ විය යුත්තේ ප්‍රශ්න විසඳන එකයි. තා ගුවන්තරන් ඉක්මනට අඩු වියදමකින් සහ සාධාරණ ලෙස. ඒවා තමයි නිර්ණායක. ඉතින් එතනට යනකොට මේ ඔය නීතිඥවරුන් මුදල් හම්බ කරන කියන්නේ ඒකේ අතුරු ප්‍රතිඵලයක් විතරයි. එහිඳ ප්‍රතිරෝධය පොදුවේ මම හිතන්නේ නැහැ හැමෝගේ මේ ප්‍රතිරෝධය කියලා අපේ නීතිඥ සංගමයේ බොහෝ අවස්ථාවලදී ඉතාමත්ම රෙස්පොන්සිබල් විදියට වගකීම් සහිතව තමයි කටයුතු කරන්නේ. මමත් මෙතන ඉඳලා තියෙනවා. මොජස් සභාපතිවරයා හැටියට අවුරුදු දෙකක් වැඩ කරා. භාණ්ඩාගාරික හැටියට අවුරුදු දෙකක් වැඩ කරා. විධායක මණ්ඩලයේ අවුරුද්දක් වැඩ කරා. මේ මම දිගින් දිගටම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් පොදුවේ එහෙම එකක් නැහැ. ඒ සමහර අය කැමති නැති ඇසි. නමුත් ඔබ කියන ආකාරයට අනිවාර්යයෙන්ම ඉඩම් නඩු ඉක්මනට විසඳෙන්නට ඕන සහ අපිට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි මේ දැන් තියෙන ඔය ව්‍යාපාරික ක්‍රමය. ඒ හින්දා අපි දැන් ක්‍රමක්‍රමයෙන් ඔබ කියන ආකාරයට ටයිටල් රෙජිස්ට්‍රේෂන් ඇක්ට් එක කියලා කියනවා. ඒ කියන්නේ හිමිකම් ව්‍යාපාරික ක්‍රීමේ ඔප්පුව. එතකොට ඒක සහතිකයක් දෙනවා. ඒ සහතිකයක් දුන්නම දැන් අර අපිට තියෙන දැන් අපි කියමු වාහනයක් ගන්නකොට තියෙන්නේ පොත තියෙන එක්කෙනාගේ තමයි අයිතිවාසිකම් තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ලංකාව මැනලා කරගෙන යන්න ඕන යම් යම් පාලක් වල මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් සමහර තැන්වල ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ හේතුවෙන් යම් යම් අඩුපාඩු තියෙනවා. ඒක නෑම කියලා කියන්නත් බෑ. නමුත් ඒක ක්‍රියාත්මක කළ යුතුයි. මොකද අවසාන වශයෙන් රජයක් තියෙන්නේ මහජනතාව වෙනුවෙන්. සම්පූර්ණ නීති ශාස්ත්‍රයේම වගකීම තියෙන්නේ නීතිඥවරුන්ට මුදල් හම් කිරීම සඳහා හෝ ඉවෙනි දෙයකට නෙවෙයි මහජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා. නිසා මම බලාපොරොත්තු වන ආකාරයට එහි සාධනීය වෙනසක් සිදු විය යුතුයි. ඒ සම්බන්ධයෙන් කැපවිය යුතුයි. දයාබද සාකච්ඡා ක්‍රමයේ සිටින්නේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්මයා සමග එතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු අපේක්ෂකත්වය බලාපොරොත්තුෙන් සිටිනවා. දෙවන වටේදී අපි කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේ පවතින ජාතිවාදී සමහර අදහස් පිළිබඳව එතුමා ප්‍රකාශ කරේ. එතුමා ඒ පිළිබඳව ඉතාමත්ම කනගාටුවට පත් වෙන බවත් ඕනම ආගමක අන්තවාදී කණ්ඩායම් ඉන්න වෙයි නිසා අපි අන්තවාදී එකිනෙකට පෝෂණය කරන්නේ නැතුව රට ගැන හිතලා ඉස්සරහට රැගෙන යාම තමයි කළ යුතු වන්නේ කියන එකයි එතුමාගේ මතය. ඒ වගේම එතුමාට පසුගිය සති කිහිපය තුළ එල්ල වෙච්ච සමහර දැවැන්ත චරිත ප්‍රහාරය පිළිබඳවත් අපි ප්‍රශ්න කරා. එතුමාට කියන්නේ එතුමාට හිතා ගන්න බෑ ඇයි මෙහෙම වුණේ කියලා. ඒත් මූලික වශයෙන් අපගේ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් එතුමා ප්‍රකාශ කරන්නේ නීතිඥ වෘත්තිය තිබෙන නීතිඥයන්ට සල්ලි හම්බ කිරීම කෙසේ වෙතත් මූලික වශයෙන් සාධාරණව ඉක්මනට පහසුවෙන් අපගේ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දීම තමයි සිදු කළ යුත්තේ කියන එක තමයි අලි සබ්‍රි මහත්මයා දෙවන වටේදී අපත් සමග සඳහන් කළේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා නැවතත් ඔබෙන්. අපි විරාමයෙන් අනතුරු එතුමාව අවසාන වටේදී නැවතත් ප්‍රශ්න කරන්න සූදානම්. පාර්ලිමේන්තු අපේක්ෂකත්වය බලාපොරොත්තු වන නීතිවේදියෙක් එතුමා සමඟ අපි කාරණා ගණනාවක් පිළිබඳව සාකච්ඡා කරා මම කැමති අවසාන වටේට අපි පිවිසලා තිබෙන්නේ මම කැමති ඔබතුමාගෙන් දැනගන්න විශේෂයෙන්ම ඔබතුමා නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් සඳහන් කළා. ඉන් ඔබට ගිහිල්ලා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ විය යුතු ඊළඟ ප්‍රධාන ශාස්ත්‍ර විදියට ඔබතුමාගේ අවබෝධය තිබෙන්නේ මොන ශාස්ත්‍රද? මොකද පසුගිය පාර්ලිමේන්තුවේදී ප්‍රධාන චෝදනාවක් තමයි මේ 225 එපා
මේගොල්ලන්ට මේ සමාජයේ තිබෙන ප්‍රශ්න ගැන තේරුමක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න නෙවෙයි ජනතාවගේ හඬ නියෝජනය කරන්න නෙවෙයි කියන කාරණය මූලික වශයෙන් මත උනා. ඒ නිසා සිස්ටම් එක වෙනස් කරන්න තමයි 69 ලක්ෂයක ජනවරමක් දේශපාලන පසුබිමක් නොමැති කෙනෙක් මම හිතන්නේ ඉතිහාසයේ පළමු වතාවට ලබා දුන්නේ ජනතාව අති විශාල බහුතරයකින්. එතුමාගේ කණ්ඩායම නියෝජනය කරපු ප්‍රධාන චරිතයක් ඔබ. මේ සිස්ටම් එක වෙනස් කරන අධිකරණ ශේෂ්ත්‍රය ගැන කතා කරා ඔබතුමා. ඔබතුමාගේ හැදෑරීම මොනවද ඉතුරු ශේෂ්ත්‍ර පිළිබඳ? ඔබතුමාටත් නිකම්ම දැන් පාර්ලිමේන්තුවන නිකම් අපි කියන වගේ ඇවිදගෙන යන්න බෑ. දියවන් ආවේ දිහා බලාගෙන වැඩසටහනක් එක්ක යන්න ඕන. මොකද්ද ඔබතුමා අධ්‍යයනය කළ තිබෙන ඉතුරු ශේෂ්ත්‍ර? විශේෂ ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබතුමා කියපු ආකාරයට අපි ආර්ථිකය කොහොමද කළමනාකරණය කරගෙන පිටරට යවන අපේ එක්ස්පෝර්ට් වැඩි කරගන්න. ඒ එක්ස්පෝර්ට් වැඩි කර ගැනීමේදී අපි කොහොමද අර රෝ මැටීරියල් පිටරට යවනට වැඩිය වැලියු ඇඩිෂන් එකක් දීලා ඒක කරන්න පුළුවන් කියන එක. මත්ස්‍ය ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තේ වෙන්න පුළුවන්, රබර් වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්. කොහොමද ඒ හැම IT එක වෙන්න පුළුවන්? ඒ පටනකම් වැඩි කරලා කොහොමද පිටරට ගිහිල්ලා අපි වැඩි ප්‍රමාණයක් අය කරගන්නේ? හොඳම උදාහරණය තමයි අපි ගන්නවා ලංකාවේ සමහර දැන් ඉස්සර අපි තේ එකතු කරලා කාටද දෙනවා. ඒගොල්ලෝ ඒක 4-5 ගුණයකින් වැඩි කරලා දීලා මුදල් හම්බ කරනවා බ්‍රෑන්ඩින් එක. මොකද නමුත් අපි ලංකාවේ පහුගිය අවුරුදු 20 තුළ ශාල උත්තම බ්‍රෑන්ඩ් එකක් අද ලැබිලා තියෙනවා. ඉතින් ඒක තියෙන එක සුදුසු නෑ. නමුත් ඒ බ්‍රෑන්ඩ් එකකින් ශාල ප්‍රමාණයක් මුදල් ලංකාවට එනවා. ඉතින් ඒවා කොහොමද අනිත් ක්ෂේත්‍රවලට කරගෙන ආදායම වැඩි කරගන්නේ? ඊළඟ ශේෂ්ත්‍රය තමයි අපිට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රම ටික බලමු. ඊළඟ ශේෂ්ත්‍රේ වැඩිම මුදල පිටරටින් ඉන්නේ අපිට මැද පෙරදිග අනිකුත් රටවල් විශේෂයෙන්ම මැද පෙරදිග සහ අනිකුත් රටවල් වලින් අපේ ශ්‍රමිකයෝ ගිහිල්ලා සම්ප්‍රේෂණය කරන මුදලි. එතකොට ඒ ඌගෙන් විශාලම ප්‍රමාණයක් අපිට ඉන්නේ ඔය ගෙවල් වල ගෘහ සේවිකාවන් වශයෙන් සහ කිසිම නිපුණතාවයක් නොමැති කම්කරුව හැටියට ගිහිල්ලා. එතකොට අපිට පුළුවන් ද ඔවුන්ව ඊට වඩා යම් කිසි ශේෂ්ත්‍ර උගන්වන්න පුළුවන් ද, ඔවුන්ගේ ඔවුන්ට ස්කිල් එක නිපුණතාවයක් ලබා දෙන්න පුළුවන් ද, අනිත් රටවල් සංසන්දනය කරනකොට අපිට වැඩියෙන් නර්ස්ලව යවන්න පුළුවන් වේද, අපිට වැඩියෙන් IT ටෙක්නිෂියන්ස් යවන්න පුළුවන් වේද, අපි කියනවා සංචාරක කර්මාන්තයට අදාළව අපේ රට හොඳ පසුබිමක් තියෙනවා, ඒකෙන් අය යවන්න පුළුවන් කියන තැන තව උදාහරණයක් හැටියට. තුන්වෙනි අවස්ථාව අපි දැන් ටුවරිස්ට්ල ගෙන්න ගන්නවා. ටුවරිස්ට්ල ගෙන්න ගන්නකොට අපිට නිර්ණායක රාශියක් තියෙනවා අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට. ඒතකොට අලුතින් අපි මේ රටේ ඉදිරිපත් කරලා තියෙන දේවල් මොකක්ද? පරිසරයට සුරකින විදියට පරිසරය ආශ්‍රිතව එනත්තම් මිලදී ගැනීම ෂොපින් ඩෙස්ටිනේෂන් එකක් හැටියට ඇඩ්වෙන්චර් හැටියට මොකක්ද අලුතින් අපි ඇතුල් කරන්නේ? ඒ කියන්නේ සංචාරකයව ආකර්ෂණය කර ගැනීම සඳහා අපි අපි තරඟ කරන්නේ තවත් අපිත් එක්ක තරඟ කරන ස්ථාන රාශියක් තියෙනවා. සංසන්දනය කරලා අපි කොහොමද තරඟෙදී උන්ට වඩා ඉදිරියෙන් සිටින්නේ? ඒ හා සමානව අපේ විශාලම හොඳ ශේෂ්ත්‍රයක් තමයි පසුගිය කාලේ ඉදිරියට ගිය අපි සතුව තිබෙන IT ඉන්ඩස්ට්‍රි තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය කොහොමද අපි ඊළඟ තැනට ගෙනියන්නේ? මේ සියල්ල කරන්නට නම් අධ්‍යාපනය ඉතාම වැදගත්. මම කියපු සියලු දේවල් සඳහා අධ්‍යාපනය වැදගත්. මොකද අලුත්ින් ඉගෙනකොට අලුත්ින් දැනුම ලැබෙනකොට තමයි අලුත් විදියට මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ සහ අනෙකුත් තැන්වල ඉන්න අයත් එක්ක තර්ක කරන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා දිගින් දිගටම කියන්නේ හැම දිස්ත්‍රික්කයකටම අපි අලුත් විශ්වවිද්‍යාලයක් අරින්නට ඕනේ, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දරුව වැඩියෙන් ලබා දෙන්නට ඕනේ, හැම දරුවෙකුටම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාලයට යාම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නට ඕනේ. ඒ හා සමානවම ටෙක්නිකල් කොලෙජ් හදන්නට ඕනේ, IT කොලෙජ් හදන්නට ඕනේ, නර්සින් ඩිග්‍රී එකක් දෙන්න පුළුවන් නම් ඒක දෙන්නට ඕනේ. එතකොට අපේ ටීචර්ස්ලා අවුරුදු 3ක් වෙනුවට අවුරුදු 4ක් අරගෙන ඒක යුනිවර්සිටි ඩිග්‍රී එකක් කවට කරත් කරන්න ඕනේ කියලා විශාල සැලසුම් රාශියක් තියෙනවා. ඉතින් මේවා කරගන්නට අපි උත්සාහ කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මම හිතනවා අනිකුත් සියලු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව මේ ජනාධිපතිතුමා මේ ධූරය බාර ගන්නකොට මේ සියලු ශ්‍රේෂ්ඨ 27ක් හෝ 29ක් පිළිබඳව දැඩිව අධ්‍යයනය කරලා ව්‍යාත්මක හරහා වෙනත් අය හරහා දැඩිව අධ්‍යයනය කරලා එතුමාට යම් ප්‍රමාණාත්මක දැනුමක් මේ සම්පූර්ණ ශ්‍රේෂ්ඨ පිළිබඳව තිබෙනවා. ඔබ දකින්නට ඇති එදා මහඩක්වත් එක කතා කරනකොට ඔබ බලාපොරොත්තු වන්නේ නැහැ ආමුදාවේ හිටපු ලේකම්බරෙක් හැටි අද මේ නිලධාරියෙක් කැටි නෙවෙයි එතුමා කතා කරේ. එතුමා කිව්වා ඕස්ට්‍රේලියාවේ මොනවද වෙන්නේ, ඇමරිකාවේ මොනවද වෙන්නේ, ඉන්දියාවේ මොනවද වෙන්නේ, ඇයි අපි විතරක් එක තැන රැඳී ඉන්නේ, ඒ කොහොමද ඒ දැනීම ආවේ? ඒ දැනුම ආවේ එතුමා කියවනවා, මම සාකච්ඡා කරනවා, එතුමා අධ්‍යයනය කරනවා, එතුමාට වෙනම ටීම් එකක් තියෙනවා ඒ සම්බන්ධයෙන් උදව් කරන්න. නීති ක්ෂේත්‍රයේත් එහෙමයි. එතුමාට තියෙනවා යම් යම් අවබෝධ මේ ප්‍රශ්නයක් ගත යුතු. ඉතින් මම හිතනවා අපිට මේ දේවල් ක්‍රමානුකූලව කරගන්නට පුළුවන් වෙයි. මම ජනාධිපතිතුමා කියන ස්ථාවරයට මමත් ඉන්නේ. ඊළඟ අවුරුදු පහ ගැන අපි කතා කරන්නේ නැහැ. මේ අවුරුදු
उत्साह उपयोग प्राणात्मक आर्थिक आर्थिक अध्यापन संबंध मूलिक वर्ष नवदान ඔබතුමාගේ පිළිතුරෙන් මට පැහැදිලිුනේ මම කැමති ආර්ථිකය සම්බන්ධයෙන් ඔබතුමා පැහැදිලි කරපු නිසා මේ ගෝලීයකරණ ආර්ථිකය හමුවේ විශේෂයෙන්ම මේ කොවිඩ් අරගලත් එක්ක සමහර ආනයන සඳහා තහංචි පනවන තිබ්බ ඔබතුමාත් ප්‍රකාශ කරා අපි ගොඩක් වෙලාවට වැලියු ඇඩ් කරලා අඩුවේව තමයි අපි අපනයනය කරන්නේ දැන් මෙතනදී පොඩි ගැටලුවක් ඇවිල්ලා තිබෙනවා විශේෂයෙන්ම අපි අපනයනය කරන දේවල් ගොඩක් වෙලාවට අපි ආනයනය කරලා ඒකට වැලියු ඇඩ් එකක් කරලා අපනයනය කරන දේවලු තිබෙනවා ප්‍රධාන වශයෙන් ඔබතුමා දන්නවා අපරල්ස් ගත්තොත් එහෙම අපේ මෙතන ඩොලර් බිලියන 4ක් 5ක් විතර අපි අපනයනය කරනවා නමුත් ඒකම අපිට ආනයනය කරන්නත් තිබෙනවා ඩොලර් බිලියන 1ක 2ක වගේ ප්‍රමාණයක් දාලා වශයෙන් ඩොලර් බිලියන 3ක වගේ තමයි අපේ වැලියු ඇඩිෂන් එක තියෙන්නේ දැන් මේ ආනයන යම්කිසි ප්‍රමාණයකට තහනම් කිරීමත් එක්ක දැනටම යම්කිසි ඇවිල්ලා තිබෙනවා සාකච්ඡාවක් සමහර ශාස්ත්‍රවලින් ඔවුන්ට උන්ගේ ව්‍යාපාර කරගෙන යන්න අපහසු තත්ත්වයක් තිබෙනවා කියලා. ඔබතුමා කොහොමද මේ තත්ත්වය දකින්නේ මේ ආනයන තහනම් කිරීම ඉදිරියට බලපාන ආකාරය ඔබතුමා ආර්ථිකය සම්බන්ධයෙන් ඔබතුමා හැදෑරීමක් කරවා පැහැදිලි ඔබතුමාගේ පිළිතුරත් සමග ඔබතුමාගේ මේ පිළිබඳව කියවීම මොනවද? ඒක තමයි හොඳ ප්‍රශ්නයක්. මේ වෙලාවේදී අපිට කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපිට මේ අවුරුදු ඉස්සරහට 2023 විතර වෙනකන් බිලියන් ඇමරිකානු ඩොලර් බිලියන දහයකට ආසන්න ප්‍රමාණයක් ණය ගෙවන්න. එහෙනම් අපි ඩොලරය ආරක්ෂා කර ගැනීම අපිට තාමත් වැදගත් අනුපාතය. මොකද නැත්නම් අපාන්තම ඒක උඩම අපි ඩිමන්ඩ් වන ප්‍රමාණය වැඩි වෙලා ණය ප්‍රමාණය වැඩි වෙලා අපි අරමුදයකට යනවා. එහෙනම් අපි මේ ඩොලර් දැන් මේක ඔබට තේරෙනවා ඉතින් පහසුවෙන්ම ඩොලර් එක ලංකාවට එන ඩොලර් එන විවිධ ශේෂ්ත්‍ර ඇකිලිලා තියෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා එහා සමානවම ඩොලර් එක පිටරටට යන ශ්‍රේෂ්ඨත් අකුලක්. ඒ කියන්නේ වෙලා තියෙන්නේ මොකද අපිට සම්ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා, සංචාරය කියන එක අඩු වෙලා තියෙනවා, එක්ස්පෝර්ට් අඩු වෙලා තියෙනවා. ඉතින් මේක දීර්ඝකාලීන දේවල් නෙවෙයි. මේක කෙටි කාලීන. මේ සතියෙන් සතිය අධ්‍යයනය කරගෙන යන දේවල්. සමහර ඒවාල් අලුතින් එකතු කරනවා තමයි යනවා. නමුත් අපනානය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේ දේවල් අනිවාර්යයෙන්ම ලංකාවට ආනයනය කිරීම සඳහා අවස්ථාව තියෙන්නට ඕන. එහෙම නැත්නම් මේක හරි අපරාධයක්. ඉතින් අර ඉතින් මේක කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච දෙයක්නේ. වක්රටවල ඔබ දකින්නවා ඇති ලංකාවේ විතරක් නෙවෙයි. අද එක තීරණයක් ගන්නවා සත්‍යයෙන් තව තීරණයක් ගන්නවා අර ට්‍රයල් ඇන්ඩ් එරර් වගේ තමයි මේ යන්නේ. නමුත් අපිට හොඳ කියවීමක් තියෙනවා. ඒ කියවීම තමයි ඩොලරය ආරක්ෂා කරගෙන අපනයනය වැඩි කරගෙන ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් අෂ්මානය නිෂ්පාදනය කරගෙන මේ දේ කරගෙන යන්නට ඕනේ. එහෙනම් අපනයනය කළ හැකි දේවල් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සලසා දිය යුතුයි. රජයක් වශයෙන් එක අපේ යුතුකමක් හා වගකීමක්. මම හිතනවා ඒක යම් යම් අඩු වැඩි වීම තියෙනවා නම් ඒක කොන්ස්ටන්ට්ලි දිගින් දිගටම අපි සාකච්ඡා කරමින් සමාලෝචනය කරගෙන ඉන්නේ. යම් දෙයක් තියෙනවා නම් ඒ පිළිබඳව ජනතාවට අහුම්කම් දීලා අපේ ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ ඒ ව්‍යාපාරික මහතුන්ට අහුම්කම් දීලා මේ සම්බන්ධයෙන් අපි ෆ්ලෙක්සිබල් තැනක නම්‍යශීලී තැනක ඉන්නවා කියන එක තමයි ඔබට කියන්නේ. මම කැමතියි ඔබතුමාගෙන් මීළඟට දැනගන්න ඔබතුමා මේ විශේෂයෙන්ම අපි කියන්නේ ජියෝපොලිටික්ස් නැත්නම් මේ ෆොරින් පොලිසි එක ගැන සඳහනක් නොකරත් මම ඔබතුමා නීතිවේදය සහ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ සිදුවන දේවල් ගැන ප්‍රමාණාත්මක විද්වතෙක් නිසා මේක නැත් දැනගන්න අසුගිය ජනාධිපතිතුමා බලයට පැමිණියට පස්සේ අපි දුටු මගේ එක නිරීක්ෂණයක් තමයි විශේෂයෙන් ජපානය සමග පැවති මේ ගොඩක් ෆන්ඩින් තිබ්බ අපගේ ව්‍යාපෘති නැත්නම් ජපානය මූල්‍යාධාර සපයපු ව්‍යාපෘති යම් තාක් දුරකට පොඩ්ඩක් පස්සට ගියපු බවක් මට පේනවා මම ඒකට උදාහරණයකට ගන්න විශේෂයෙන් මේ LRT ප්‍රොජෙක්ට් එක සහ මේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ජපානය සමග කලින් අත්සන් කළ තිබ්බ ගිවිසුමත් සම්බන්ධයෙන් අපි දන්නවා යථාර්ථය තමයි මේ අපි ඉන්න අපගේ පිහිටීමත් එක්ක ඉන්දියාව ජපානය ඇමරිකා එක්සත් ජනපදයේ මේ පොඩි ජියෝපොලිටික්ස් එකක් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එකත් එක්ක අපගේ දූපත හරහා හමාගෙන යනවා ඒක අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි යථාර්ථය ඔබතුමා හිතනවාද ජපානයෙන් ශ්‍රී ලංකාවේ යම් තාක් දුරකට ඈත් වෙන්නේ මොකද අනිත් පැත්තෙන් සිදුවලා තියෙන දේ තමයි ජපානය පැහැදිලිව ප්‍රකාශයක් කරා කොවිඩ් අර්බුදයත් එක්ක චීනයේ තිබෙන ආයෝජන තමන්ගේ මේ කලාපේ වෙනත් රටවල් වලට අපි කියන්නේ ඩයිවර්සිෆයි කරන්න කියලා නැත්නම් වෙනත් රටවල් වල ස්ථානගත කරන්න කියලා
ඔතුමා හිතනවාද චීනය යම් කිසි බලපෑමක් ඇති වෙනවා කියලා ජපානයත් සමග අපේ තිබෙන රාජතාන්ත්‍රික මට්ටමින් තිබෙන ගනුදෙනු යම් පොඩ්ඩක් කොනිත්තන නැත්නම් ඒක පොඩ්ඩක් තල්ලු කරන්න මේ ජපානයත් සමග තිබෙන ගනුදෙනු පොඩ්ඩක් හකුලන ගතියක් වගේ පේනවා ඔබතුමා හිතනවාද එහෙම එහෙම දෙයක් එහෙම එහෙම දෙයක ඉඟියක් ඔබතුමාට පේනවද සහ මම කැමති මේක අපි බැලන්ස් කරන්න ඕනේ කොහොමද කියලා ඔබතුමා विदेश प्रतिपत्ति अतर विशिष्ट विशेष प्रतिपत्ति श्रीमाव भंडार नायक मेथन विदेश प्रतिपत्ति मैं पक्षपात पिलगा प्रतिपत्ति नॉन अलाइन यथार्थवादी महाबलवेट चप्पन अभियोगात्मक अपे प्रतिपत्त आकार मम की आकार प्रतिपत्त नाम अभी काटवत्त अवश्य अवश्य अभी मिनसु शील दिना संबंध का अभी तीक्षण लेश मे संबंधे उपक्रमशील उपयोगित प्रधान मम हितन वी प्रतिपत्ति अनुगमने शील बलवत कटयुत किसी को तरह एक उपक्रमशील अवस्था ये अवस्था रटवेन अभी वहाम अद अलगेन लाभाग मगे अवसान प्रश्न के विशेषेन् पसुगिय मेत कालनिदि दखिने प्रवणता व्यक्तमै मे आगमिक नायकयन् देशपालने संबंधेन अदहस् दक्वीम सह ओन् समहल्लट देशपालन संवादवलट मेदिहत्वीम अववाद अनुशासना लबा दीम वगेम यम् किसि आकारयकट देशपालन कटयुतु सदहा मेदिहत्वीम पिलिबंदव समाजे संवादयक् तिबेनवा आगमिक नायको देशपालन संबंध मगिस्तावर अपे पक्षिस्तावर देश ऋजु देशपालन ओन संबंध तमय मगिस्तावर नमो ओन तमत्मस समाज नियोजने कार्यभारी अपने शुरू कोट तक इन ओंगे अपे जनता पक्ष देशपालने ममलावट विविध आगमिक नायक आश्रयकरण विविध आगाम लंका संभावनीय संज्ञा वहन शैल अनुशासन मुस्लिम जनता आगमिक नायक मम विशाल वर्षे बलपुर मे लोके अभी कहुमद अपे रट गेलपेन विधियट अपे वटपिटाट गेलपेन विधियट अपे जाति चिंतन वलट गेलपेन विधियट अपे जनता हेडगस्वागा आगम सह ट्रटवल සංස්කෘතියේ වෙනස පටව ගන්නට ඕනේ මේ පැටලවීමක් තියෙනවා කියන එක පිළිබඳව මට පොඩි ගැටලුවක් තියෙනවා ආගමයි සංස්කෘතිය දෙකම පටලවගෙන තියෙනවා කියලා එක්තරා කොටසක් මුස්ලිම් ජනතාව තුළ ඒ එක නිවැරදි කිරීම සඳහා හැකියාව ඇත්තේ ඒ ආගමික නායකයන්ට ඉතින් ඔවුන් සාධනීය වශයෙන් මැදිහත් වීමක් අවශ්‍යයි කියලා මම හිතනවා ඒක කිසිසේත්ම දේශපාලන මැදිහත් වීමක් නෙවෙයි ඔබතුමාට වාන් යොමු කරන අවසාන ප්‍රශ්න දෙක ඊළඟ ප්‍රශ්නය තමයි විශේෂයෙන්ම ජනාධිපතිවරයා පසුගිය කාලේ සාකච්ඡා වුණා ලබා දෙන අපි කියන්නේ මේ සමාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා සරත් ෆොන්සේක මහත්මයාට යම්කිසි සමාවක් ලබා දීලා එතුමාගෙන් අර නැති වෙච්ච තනතුරු ටික නැවත ලබා දුන්නා ඒ වගේම එතුමා
අර ඝාතනයට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්ව ජනාධිපති සමාව ලබා දුන්නා කොටාවේ රාජපක්ෂ මැතිතුමත් බලයට පැමිණලා කෙටි කාලයක් ඇතුළතදී ජනාධිපති සමාවක් ලබා දුන්නා ඔබතුමා නීතිඥයෙක් විදියට මේ ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමාගේ මතය කුමක්ද ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව දැනට ඒ බලය තියෙනවා ජනාධිපතිවරයාට ඉතින් ඒක ඉතාමත්ම පරිස්සමින් සහ ජාතික අවශ්‍යතා උඩ පාවිච්චි කළ යුතු දෙයක් ඒක දේශපාලනමය හෝ වෙන දෙයක් සඳහා නෙවෙයි කියන එකයි මම විශ්වාස කරන්නේ ඒ පිළිබඳව යම් යම් නිර්ණායක තියෙන්න ඕන කියන එක පිළිබඳව විවාදයක් නැහැ හොඳයි මගේ අවසාන ප්‍රශ්නය ඔබතුමාට ජනාධිපති නීතිඥතුමනි ඔබතුමත් පාර්ලිමේන්තු අපේක්ෂකත්වය බලාපොරොත්තු වෙන්නේ සිටිනවා ඔබතුමාට ජනතාවට දෙන්න තිබෙන පණිවිඩය කුමක්ද ඇයි ඔබතුමා වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි කියලා ඇයි ඔබතුමා විශ්වාස කරන්නේ මම විශ්වාස කරන ආකාරයට යම් කිසි දුරකට මම යම් කිසි ඉගෙනීමක් ලබාගෙන තිබෙනවා ඉතින් ආර්ථික වශයෙන් මම යම් ප්‍රමාණයකට ස්වාධීනයි මට බලපෑම් වලින් තොරව හිතට එකඟව රටට සේවය කිරීම සඳහා සාපේක්ෂව හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා ඒ හින්දා මම ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයෙකු ලෙස නීතිඥවරයෙකු ලෙස ලංකාව නියෝජනය කළ තානාපති නිලධාරියෙක් ලෙස සහ විවිධ ක්ෂේත්‍රවල ප්‍රයිවට් පෞද්ගලික සහ පබ්ලික් ක්ෂේත්‍රවල පෙහාගත් යම් යම් දැනුමක් සහ පළපුරුද්ද මට තියෙනවා ඒ පළපුරුද්දයි ඒ ක්ෂේත්‍රයෙන් ලබාගත් ප්‍රමාණාත්මක දැනීමයි රට වෙනුවෙන් කළ හැකි දෙයකට උපයෝගී කර ගැනීම සඳහා හා දායක කර ගැනීමට මට හැකියාවක් අවස්ථාවක් ලැබෙනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා මම එකක් කියන්න තෝරන මම බොහෝ විට ඉතාමත්ම බාහිර කියලා තමයි මම ආවේ මට පුළුවන් දෙයක් නම් මම කරනවා වෙනනම් ඉතින් මම රැඩිකල් මෙතන රැඳී ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මම කරලා ඇවිල්ලා තියෙන්නේ ඒක රස්සාවක් හැටියට තෝරගන්න නෙවෙයි ඊට වඩා මගේ රස්සාව ඉතාමයි සහ ඒබදයි එහෙනම් මම ඇවිල්ලා තියෙන්නේ මට පුළුවන් දෙයක් කරන්න උත්සාහ කරන්න මම ඕන ක්ෂේත්‍රයක මම පටන් ගන්න මගේ සම්පූර්ණ ඊර 100ක්ම දීලා තමයි නවනේ ඒක උත්සාහ කරලා බලනවා ඒ හින්දා මට අවස්ථාවක් දෙන්න කියන එක තමයි මම හොඳයි බොහොමත්ම ස්තුතියි අදපත් සමග සාකච්ඡාවට සම්බන්ධුනේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්මයතුමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර 2020 පාර්ලිමේන්තුවේ මහමැතිවරණය තුලින් නැවත පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකත්වය බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන සභිකේ අපි එතුමාට සුබ පතනවා මේ ගමන වෙනුවෙන් සහ එතුමාගේ කාටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපත් සමග අද සාකච්ඡාවට සම්බන්ධ වුණාට ඒ වගේම අපත් සමග රැඳී සිටි ජනතාවටත් බොහොමත්ම ස්තුතියි අපත් සමග මේ සාකච්ඡාවට රැඳී සිටියාට අපි මෙවැනිම හරවත් වැඩසටහනකින් ශ්‍රී ලංකා විදේශපාලනය ආර්ථිකය සහ සමාජීය තොරතුරු පිළිබඳව සාකච්ඡාවක් ඉන්න ඔබව හමුවන බලාපොරොත්තු වෙන අපිට අවසර දෙන්න ඔබගේ රූපවාහිනී තිරයෙන් Zoom තාක්ෂණයේ ඔස්සේ සමුගෙන යන්න ඔබට සුබම සුබ රාත්‍රියක්